පළවෙනි කාර්තුවේදී ලංකාවේ ආර්ථිකය ගිය වසර 2022ට සාපේක්ෂව 11.5%කින් අඩු වෙලා තියෙනවා. මේක ඉතාමත්ම භයානක තත්ත්වයක් ගිය වසරට සාපේක්ෂව. එතකොට මේක සමස්තයක් හැටියට කිව්වොත් අපිට මතකයි 2019 ජනාධිපතිවරණ කාලෙදී ඔය වියත්මගේ හිටපු ආර්ථික ඔස්තාර්ලා ඒගොල්ලෝ අපිට කියපු දේ මේ රටේ ජනතාවට කියපු දේ තමයි යහපාලනේ ආවට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සංවර්ධන දශකය අවුල් වුණා 100%ක වර්ධනයක් ගෙනිච්ච මහින්ද රාජපක්ෂ ඒක 103%ට බැස්සුවා ගෝඨාභය මහත්තයා ගෙනල්ලා අපි මේක නැවත 107%ට ගේනවා කියලා තමයි ඔය වියත්මගේ ආර්ථික උස්තාර්ලා රට වටේම මිනිස්සු රවට්ටන්න ගෙනිච්ච මතේ. අන්තිමට වෙලා තියෙන්නේ මොකද්ද? 107%ක වර්ධනය නෙවෙයි යහපාලනේ 103%ක් නෑ 11.5%ක වර්ධනයක් රටට අරන් දීලා තියෙනවා. ඉතින් සීග්‍රයෙන් රටේ ආර්ථිකය ආපහු යනවා. ඩොලර් බිලියන 90ක් පමණ තිබිච්ච රටේ ආර්ථිකය දැන් ඩොලර් බිලියන 80කටත් වඩා අඩු වෙලා තියෙනවා. ක්‍රමයෙන් රට ආපස්සට යනවා. ඒ නිසා මේ වගේ කයිවාරු කාර්යව අනාගතෙත් එන්න පුළුවන්. කිසිම වැඩක් නොකර කිසිම ප්‍රතිඵලයක් පෙන්නපු නැති මිනිස්සු ඇවිල්ලා මේ වගේ කතා පවත්වන්න පුළුවන්. ආර්ථික ඔස්තාර්ල හැටියට ඒ ගැන ප්‍රවේශම් වෙන්න කියලා අපි ජනතාවගේ මුලින්ම ඉල්ලා හිටිනවා. ඒ වගේම කෘෂිකර්ම ශේෂ්ත්‍රය 2022දී භයානක විදියට ඇදවැටුණා. වැවිලි ශේෂ්ත්‍රය පොහොර නැති කරලා රොබර්ට් බ්‍රවුන් රිග්ගෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා රටට ලොකුම විනාශය කළා ගොවියට සහ අපනයන කෘෂිකර්මයේ නම් වැවිලි කර්මාන්තයේ නීල්ලා හිටපු අයට ඒකේ යම් වර්ධනයක් සුළු වර්ධනයක් පෙන්නලා තියෙනවා ඒ කාලකන්‍නී අවුරුද්දට සාපේක්ෂව. හැබැයි අනික් ශේෂ්ත්‍ර කර්මාන්ත සහ සේවා ශේෂ්ත්‍රයේ විශේෂයෙන්ම මූල්‍ය හා රක්ෂණ ශේෂ්ත්‍රවල විශාල කඩාවැටීමක් ඇති වෙලා තිබෙනවා. ඉතින් ඒක නිසා ඒ ශේෂ්ත්‍ර ගොඩ ගැනීමෙන් තොරව අපට ගමනක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මේ රටේ අද ප්‍රශ්නේ ලොකුම ගැටලුව හැටියට තියෙන ඩොලර් ගැටලුව. ඒකට තියෙන ලොකු විසඳුමක් තමයි අපනයන. ඒතර මේ අපනයන අඩු වෙලා තියෙනවා 7.7ක පමණ ප්‍රමාණයක. ඒක ඉස්සරහට තවත් අඩු වෙන්න පුළුවන්. ඒකට බරපතල හේතු දෙකක් තියෙනවා. එකක් බාහිර හේතුවක්, එකක් අභ්‍යන්තර හේතුවක්. බාහිර හේතුව තමයි අපි කාලාන්තරයක් අවුරුදු 30ක පමණ කාලයක් අපේ අපනයන වෙළඳපොළ මාරු කරගත්තේ නැහැ. අපේ අපනයන වෙළඳපොළෙන් 60%ක් ගියේ උතුරු ඇමරිකාවටයි යුරෝපෙටයි. අපි මේක වෙනස් කරගත්තේ නැහැ. අලුත් ආර්ථික කලාප ගණනාවක් දකුණු ඇමරිකාවේ, අප්‍රිකාවේ අපිට කිට්ටු මේ දකුණු ඉන්දියානු කලාපේ, නැගෙනහිර ආසියාවේ මතු වුණාට අපි ඒව ගැන බැලුවෙම නැහැ. අපි හිතුවෙම යුරෝපයයි උතුරු ඇමරිකාවයි කියලා. දැන් ඒ රටවල් දෙකේම දවැන්ත උද්දමනයක් ඇති වෙලා ඒ රටවල් දෙකේ ඒ කලාප දෙකේ ආර්ථික අවපාතයක් ඇවිල්ලා දැන් ඒක අපිට බලපාලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ කම්හල් වැසී යන්න රැකියා කරපු අය පාරට වැටෙන්න 25%කින් පමණ ඒ ශේෂ්ත්‍රයට බලපාලා තියෙනවා. දෙවැනි කාරණේ රට අභ්‍යන්තරයේ මතුවලා තියෙන මේ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට මේ අපනයන කර්මාන්ත අපනයන සේවාවල හිටපු අය රටෙන් පිටට යනවා. ව්‍යවසායකින් රටෙන් පිටට යනවා, කර්මාන්ත රටින් පිටට යනවා, මානව සම්පත රටෙන් පිටට යනවා. මේ වෙනකොට තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රයේ මධ්‍යම කළමනාකරුවෝ 30%ක් රටෙන් පිටමං වෙලා ඉවරයි. අපි දැන් හුඟක් දෙනෙක් කතා කරනවා කාටත් දැනෙන දේ මේ විශේෂඥ වෛද්‍යවරු විදේශගත වීම, එහෙම නැත්නම් ඉංජිනේරුවෝ විදේශගත වීම, හෙද හෙදියෝ විදේශගත වීම. අපිට පේනවා ව්‍යවසාය දායකත්වයක් දශක ගාණක් තිස්සේ මේ රටේ ගොඩනැගිච්ච ව්‍යවසාය දායකත්වයක් සීග්‍රයෙන් රටෙන් පිටමං වෙමින් තියෙනවා. ඒ වගේම මේ කාලය තුළ ආනයන, ඒ කියන්නේ පිටරටින් ගේන දේවල් 22.8%කින් අඩු වෙලා තියෙනවා. ඒක නිසා අපේ වෙළඳ හිඟය අඩු වෙලා තියෙනවා. නමුත් දැන් ආණ්ඩුව මේ ජූනි මාසේ ඉඳන් නැවත ආනයන දීලා තිබුණ 1300ක් භාණ්ඩවලට බාධා කිරීම කළා තිබුණා. ආණ්ඩුව ගෙන්නන්න තහනම් කළා තිබුණා. ඒවා ඉවත් කරගෙන යනවා. ඒ අනුව අපේ ආනයන වියදම් නැවත ඉහළ යන්න නියමිතයි. ඒ වගේම රටෙන් පිටට යන සංක්‍රමණිකයන්ට ගෙන ආ හැකි ඩොලර් ප්‍රමාණය තිබිච්චේ බාධා, එහෙම නැත්නම් සීමා ඉවත් කරලා තියෙනවා. මේ දෙකෙන්ම රටෙන් පිටටට යන ඩොලර් ප්‍රමාණය වේගවත් වෙන්න නියමිතයි ඉදිරි කාලයේදී. ඉතින් ඒක නිසා මේ පැත්තෙන් අපිට ලොකු
ප්‍රශ්නවලට ඉදිරි කාලේ මූණ දෙන්න වෙනවා. ඊළඟට සැප්තැම්බර් මාසෙන් පස්සේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කළොත් අපි අනිවාර්යයෙන්ම අපිට විදේශ ණය ගෙවන්නත් වෙනවා, අඩු ගානේ පොලිය හරි ගෙවන්න වෙනවා ලබන වසරේ මුල් මාසවල ඉඳන්. ඒ අනුව අපේ විදේශ සංචිතවලට ලොකු බලපෑමක් එල්ල වෙනවා. මම මේක පාර්ලිමේන්තුවේදී කිව්වා. ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ අපි අපේ බංකොලොත් භාවය ප්‍රකාශ කළාට පස්සේ පළවෙනි අවුරුද්ද ඇතුළත, ඒ කියන්නේ 2022 අප්‍රේල් වල ඉඳන් 2023 අප්‍රේල් දක්වා ඩොලර් බිලියන 4,990ක්, ඒ කියන්නේ ආසන්නයෙන් ඩොලර් බිලියන 5ක ණය හා පොලී ලංකාව ගෙවලා නැහැ. එව තමයි ඔය ඩොලර් එක 330 තියන් ඉන්නේ. ඒ වගේම එම කාලය තුල අපේ සංචිත වැඩි වෙලා තියෙන්නේ බිලියන 1.5කින්. 5ක් ගෙවලා නැහැ. ඒ ණය ගෙවුවනම් කාර්ය කාටත් තේරෙනවා ඩොලර් එකට මොකද වෙන්නේ කියලා. ඒ නිසා මේක ලොකු හපංකමක් නෙවෙයි. මේ ණය ආපසු නොගෙවීම නිසා ඇති වෙලා තියෙන తాවකාලික චූන් එකක්, తాවකාලික විනෝදයක්. ඒක ලබන ජනවාරි මාසේ ඉඳන් මේ සැප්තැම්බර් මාසේ ණය ප්‍රතිව්‍යුහගත කරනේ කරන්න ආණ්ඩුව සමත් වුණොත්, සමත් නොවුනොත් මේ අර්බුදේ තවත් අර්බුදයකට යනවා. සමත් වුණොත් කොහොමත් එනවා. ඒ කියන්නේ ගෙදර ගියත් අඹුන 100, මග හිටියත් තෝන 100 වගේ තත්ත්වයක් තමයි ආණ්ඩුවට තියෙන්නේ. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලොකු බාධාවක් තියෙනවා. සමහර රටවල් ලෑස්ති නැහැ ආණ්ඩුවේ ඒ දීලා තියෙන සූත්‍රයට අනුව ඒක කරන්න. ඒ අනුව ඒක කරගැනීමත් ලොකු ප්‍රශ්නයක්. කරගත්තොත් ණය ගෙවන්න වෙන නිසා ආයි නැවත අපි විදේශ විනිමය අර්බුදයකට මූණ දෙන්න නියමිතයි. වැදගත්ම දේ තමයි අපි ආදායම් බලාපොරොත්තු වුණා, ආදායම් ඉලක්ක බලාපොරොත්තු වුණා කරගන්න. ඒ ආදායම් ඉලක්ක අපි සපුරගෙන නැහැ ආණ්ඩුවක් හැටියට. ආණ්ඩුව බලාපොරොත්තු වුණා ආදායම් ඉලක්ක, ඒ ආදායම් ඉලක්ක අපි සපුරාගෙන නැහැ. ඒකට හේතු හැටියට හුඟක් පෙන්වලා දීලා තියෙන ඇත්තටම ආර්ථිකය කඩා වැටෙනවා. විශේෂයෙන්ම රේගු දෙපාර්තමේන්තුව කියන්නේ මොකද්ද, අපිට බදු ගහන්න පුළුවන් බඩු ආණ්ඩුව තහනම් කළා. ඒක නිසා රේගු දෙපාර්තමේන්තුවට අපේක්ෂිත ආදායම ලැබෙන්නේ නැහැ. ඒ වගේම යම් ප්‍රමාණයකට ආදායම් එකතු කරලා තියෙනවා අපේ ඉන්ලන්ඩ් රෙවෙනු එක, එහෙම නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. නමුත් ආර්ථික කඩාවැටීම හමුවේ ඒකත් ක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. සුරාබදු දෙපාර්තමේන්තුව කියන්නේ 140ක් මත්පැන් පානයෙන්, සිගරට් පානයෙන් කට්ටිය ඉවත් වෙලා තියෙනවා. ඒ නිසා අපට බලාපොරොත්තු ඒවා එකහු කරන්න බෑ කියලා. කියන්නේ මේ ආදායම් ඉලක්ක දුන්නට ඒවා ළඟා කරගෙන නැහැ. ඒකේ වැදගත්ම කාරණේ තමයි මේ වැඩ්බද්දෙන් තමයි ලොකුම ආදායම බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ආදායම් ඉලක්ක වලින් භාගයක් පමණ වැඩ්බදු හරහා තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. වැඩ්බද්දෙන් අඩක්ම ලැබිලා තියෙන්නේ 2022ට සාපේක්ෂව මොකක් නිසාද? උද්දමනය නිසා. ඒ කියන්නේ ආණ්ඩුව උද්දමනය ඇති කරලා, ඒ උද්දමනය නිසා තමයි අවිල තියෙන නිසා අපි ආණ්ඩුවෙන් හා මේ ඉලක්කම් සෙල්ලම් කරන අයගෙන් ඉල්ලා හිටිනවා මේ ඉලක්කම් වල මායාවෙන් රැවටෙන්න එපා. තමන්ම ඇති කරපු උද්දමනයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ආදායම් වැඩි වෙලා වගේ පේන්නේ. ඒ නිසා මේ ඉලක්කම් පිළිබඳ ගැටලුවක් තියෙනවා. වියදම් පාර්ශවයේ ගත් කල වියදම් පාර්ශවය ඉතා බරපතල විදිහට වැඩි වෙලා තියෙනවා පොලිය. ඒ කියන්නේ ණය සඳහා පොලිය. මෙතන තියෙන ලොකුම කනගාටුදායක හා විහිළු සහගත තත්ත්වය නම් විදේශ ණය පොලිය ගෙවන්නේ නැතුවත්, විදේශ ණය පොලිය ගෙවන්නේ නැතුවත් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ පළවෙනි 6 මාසයේ ණය පොලිය 100%කින් විතර වැඩි වෙලා තියෙනවා. හරියටම කිව්වොත් 94%කින්, කියන්නේ ආසන්නයෙන් දෙගුණ වෙලා තියෙනවා. ඉතින් ඒක පාලනය කරගන්න බැරි තත්ත්වයක් හැටියට අපි දකින්නේ. විශේෂයෙන්ම මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී මේ තත්ත්වය සැලකිල්ලට ගත්තද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ අනුව මේ සිදු කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ප්‍රමාණවත්ද? පුජ්ජලික ධන ආයෝජකීන්, බැංකු, ඒ වගේම මූල්‍ය ආයතන බේරලා ඔවුන්ට අසීමාන්තික ලාභ උපයන්න දීලා බැඳුම් කර, ඒ වගේම බිල්පත්වල පොලිය 25%, ඒ වගේ දැවැන්ත පොලියක් ඔවුන්ට ළඟා කරගන්න දීලා, මහ බැංකුවට එනම් මේ රටේ ජනතාවගේ බදු මුදල් වලට පහර දීලා, ඒ වගේම EPF ETF එකට පහර දීලා, මේ රටේ වැඩ කරන ජනතාවට පහර දීලා කරපු දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නේ එනවා මේ පොලි අනුපාත දිහා බලද්දී. ඇත්තටම ලංකාවේ කනගාටුදායක ඇත්තනම් ආණ්ඩුවේ ආදායම ආසන්නයෙන් සමානයි රජයේ ණය පොලියට, විදේශ ණය පොලිය නොගෙවෙන තත්වය තුල ආසන්නයෙන් සමානයි.
මේක ඉතාම බරපතල දෙයක්. මේක හිනා යන අනික් හා දුක හිතන කාරණේ තමයි රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ අනිකුත් දීමනාවලින් ඉතුරු කරගෙන තියෙන්නේ ආණ්ඩුව බිලියන 17යි. වැටුප් වැඩි වෙලා නැහැ දැන් අවුරුදු 3කින්. බාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා තියෙනවා 3 ගුණයකින්. 3 ගුණයකින් බාණ්ඩ මිල ඉහළ ගිහින් තියෙනවා. එතකොට මේ උද්දමනය අඩුයි අඩුයි කිව්වට උද්දමනය කියන්නේ මොකද්ද? උද්දමනය කියන්නේ බාණ්ඩ මිල වැඩිවීමේ ශීඝ්‍රතාවය මිස බාණ්ඩ මිල නෙවෙයි. බාණ්ඩ මිල එහෙම්මමයි. මිල වැඩිවීමේ ශීඝ්‍රතාවය පාලනය වෙලා තියෙනවා. ඉතින් බාණ්ඩ මිල ආසන්නෙන් 3 ගුණයකින් වැඩි. ලයිට් බිල 3 ගුණයකින් වැඩි. තෙල් මිල 3 ගුණයකින් වැඩි. හාල් සේරුව 3 ගුණයකින් වැඩි. පිටු කිලෝව 3 ගුණයකින් වැඩි. හැම එකක්ම 3 ගුණයකින් වැඩි. හැබැයි රාජ්‍ය සේවකයාගේ සහ සේවකින්ගේ පඩි වැඩි වෙලා නැහැ. ඇතරම පඩි වලින් ඉතුරු කරගෙන තියෙන ආණ්ඩුව රුපියල් බිලියන 17යි. හැබැයි පොලී ගෙවන්න වැඩියෙන් වැය කරලා තියෙනවා බිලියන 615. ඉතින් මේකෙන් පේනවා මේ ආණ්ඩුවේ වියදම් ආදායම් කළමනාකරණයේ ලක්ෂ 14ක් තමන්ගේ රාජ්‍ය සේවකයින්ගෙන් ඉතුරු කරගත්ත සොච්චම වගේ කීප ගුණයක් අවසානයේ වැය කරලා තියෙනවා පොලී ගෙවන්න වැරදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරපු මහ බැංකුවේ භාණ්ඩාගාරයේ නිලධාරීන් හා දේශපාලකින් 4-5 දෙනෙක් නිසා. මේ ළඟදී වැඩි කළා වතුර මණ්ඩලයේ ජල මණ්ඩලයේ ගාස්තු 150කින්. හැබැයි මිලියන් 3600ක ලාභයක් ඉපෙව්වයි කියලා තියෙනවා. ලාභ උපයත්තා මේ වතුර බිල තවත් 150කින් වැඩි කළා. ඒතර මේ වැඩි කිරීමෙන් මේ රාජ්‍ය ආයතන බේර ගැනීම සුදුසුද? දැනට ලංකා විදුලි බල මණ්ඩලයේ විතරයි පාඩුවක් වාර්තා කරලා තියෙන්නේ. ඒකත් මම හිතනවා සංඛ්‍යාලේඛන විද්‍යාවක් නිසා වෙච්ච දෙයක්. ඒක පෙන්ලා දෙයක් තිබුණා මහජන උපයෝගිතා කොමිසම. කෙසේ නමුත් මේ රාජ්‍ය ආයතනවල මේ ලාභය ළඟා කරගෙන තියෙන්නේ කොහොමද? කිසිම කළමනාකරණ දක්ෂතාවයකින්, කළමනාකරණයේ වෙනස්කමකින්, මූල්‍ය කළමනාකරණයේ හැකියාවකින් නෙවෙයි. කොහොමද කරලා තියෙන්නේ? 3 ගුණයකින්, 4 ගුණයකින් ගාස්තු වැඩි කිරීමෙන්. එහෙම නැත්නම් ඔය ශ්‍රී ලංකන් එක වගේ ඒවාට නම් ඒවාට අය කරපු බදු වලින් ඒවා නිදහස් කිරීමෙන්. උදාහරණයකට withholding tax එක ගෙවගෙන හිටියා. ඒක අයින් කරා. එතකොට දැන් ශ්‍රී ලංකන් එක ලාභයි වගේ පේනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් ලැබිය යුතු ආදායම් අහිමි කරගනිමින් ඒ සහන ලබා දීලා තමයි මේ தත්ත්වේ ළඟා කරගෙන තියෙන්නේ. ඉතින් වැදගත් දේ තමයි මේ මිල වැඩි කරලා ජල සම්පාදන මණ්ඩලයේ ලාභ කිරීම, මිල වැඩි කරලා ලංකා විදුලි බල මණ්ඩලයේ ලාභ කිරීම, මිල වැඩි කරලා තේ සංස්ථාව ලාභ කිරීම නෙවෙයි තියෙන්නේ. මිල ජාත්‍යන්තර තලයේත් එක්ක තරඟ කරන අතරේ කළමනාකරණයේ වෙනසෙන් කොහොමද මේවා කරන්න කියන්නේ? ඒක වෙලා නැහැ. විශේෂයෙන්ම ලංකා බැංකුව හා මහජන බැංකුව ගත්කල ඇත්ත වශයෙන්ම ඒවයේ තියෙන මේ දවැන්ත ට්‍රිලියන 7-8ක් වෙච්ච ඒවයේ තියෙන වත්කම් වලට සාපේක්ෂව මේ ලබාගෙන තියෙන ලාභ සොච්චමයි. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ රාජ්‍ය බැංකු ටික, බැංකු තුනම, ප්‍රධාන බැංකු තුනම ධන කුවේරෙන් 11ක් විසින් කොල්ල කාලා තියෙනවා. ඒ කොල්ල කාපු ධනය ආපහු ගන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඒකේ බර ගෙවන්න වෙලා තියෙනවා අනිකුත් අයට, ඒ කියන්නේ අනිකුත් තැන්පත්කරුවන්ට. ඒ නිසා ට්‍රිලියන ගානක ඇසට් වලින් මේ බිලියන 9යි ලංකා බැංකුවේ ලාභය, බිලියන 2යි මහජන බැංකුවේ ලාභය. මේක ඇත්තටම විහිළුවක්. බිලියන 7-8000ක දේපොළ තියෙන, වත්කම් තියෙන ආයතනවල ලබාගෙන තියෙන මේ ලාභය ගැන බැලුවා. නිසා ඒ අරාජ්‍ය ආයතන ලාභයට දුවන එක හොඳයි. හැමදාම කියන්නේ මේවා පාඩුවේ ජනතාවගේ බදු මුදල් වලින් යන්නේ, මේවා විකුණන්න ඕනේ. ඒකයි කීකේ හිටියේ. දැන් ඒව විකුණන්න ඕනේ කියලා කියන්නේ කිසිම තර්කයක් ඉතුරු වෙලා නැහැ. මොකද 2-3 ගුණයකින් තෙල් මිල ඉහළ දම්මල, විදුලි බිල ඉහළ දම්මල, වතුර බිල ඉහළ දම්මල දැන් ලාභ උපයන තත්ත්වයට ඇවිල්ලා තියෙන නිසා විකුණන්න දැන් තර්කයක් නැහැ. කම කනගාටුදායක දේ මොකද්ද? මේවා අත්පත් කරගෙන තියෙන්නේ මිල වැඩි කිරීමෙන් මිසක් කළමනාකරණයේ වෙනසකින් නෙවෙයි. නිසා මේ සියල්ලේ ප්‍රතිඵලය මොකද්ද? මේවා මිනිස්සුන්ට දරාගන්නට බැරි තත්වයකට පත්වෙමින් තියෙනවා. මිනිසුන්ට තමන්ගේ විදුලි බිල ගෙවා ගන්න බැරි තත්වයකට පත්වෙමින් තියෙනවා. 500,000 පවුල් දුගී භාවයට පත් වෙලා තියෙනවා විදුලිය පැත්තේ. ඒ කියන්නේ ඒකක 60ට වැඩියෙන් පාවිච්චි කරපු පවුල් 500,000, ඒකක 60ට අඩුවෙන් පාවිච්චි කරන පවුල් බවට පත් වෙලා තියෙනවා. දුප්පත් වෙලා තියෙනවා. තෙල් භාවිතයේ 40%කින් පමණ අඩු වෙලා තියෙනවා. පාරේ දුවන වාහන ප්‍රමාණය, පුජ්‍යලික බස්, ඒ වගේම ලොරි වාහන ප්‍රමාණය ඒවා 40%කින් පමණ සීමා වෙලා තියෙනවා. මේ ඔක්කොම දුවන්නේ ආර්ථිකය. ආර්ථිකය ක්‍රමයෙන් පොළව යටින් නාය යනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් පටන් අරන්
රටේ දශක ගාණක් ගොඩනගාගත්ත දවැන්ත මානව ප්‍රාග්ධනය මානව සම්පත රටට අහිමි වෙමින් යනවා. රටේ නිෂ්පාදනය පුළුල් කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ආණ්ඩුවට නැහැ. ඒ නිසා මේකේ ප්‍රතිඵලයක් හැටියට අනාගතේ මීටත් වඩා බරපතල ප්‍රශ්නවලට නැවත රටවන් කොලොත් වීමකට නැවත ණය ආපසු ගෙවා ගැනීමට නොහැකි තත්වයකට බොහොම ඉක්මනටම ඊළඟ වසර කීපෙදී එළඹෙන්න පුළුවන්. විශේෂයෙන්ම 2025 ඡන්දයක් ගැන කතා කරනවා. මේ අපේ ණය ඔක්කොම දාලා තින්නේ අපි 2028ට. 2028 දී නැවතත් මේ රට බංකොලොත් වීමේ ගැටලුව අභියෝගය පැනනගිලා තිනවා ආජෙන්ටිනාවේ වුණා වගේ. ඒ නිසා සමහරු දැන් ඉඳන්ම රෙඩි සූට් පානවා වෙන්න පුළුවන්. නමුත් ආජෙන්ටිනා මැතිවරණ ප්‍රතිපල දිහා බැලුවම සම්පූර්ණ අනපේක්ෂිත පුජ්‍යලෙක් තමයි පළවෙනි වටේ ජයග්‍රහණය ලැබුවේ. අර අපි දිනනවා, අපි ගන්නවා, අපි තමයි පක්ෂ කියලා හිතන් හිටපු ඔක්කොමලා පස්සට ගිහිල්ලා පැරදිලා නව අපේක්ෂකෙක් තමයි ජය ලැබුවේ ලොකු පක්ෂ සංවිධානයකින් තොරව. ඒ වගේ තත්ත්වයක් ලංකාවෙත් ඇති වෙන්න පුළුවන් මේ තත්ත්වය එක්ක. ඒ නිසා අපේ හිතවතෙක් පසුගියදා අපේ පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවකදී කියපු දේ තමයි ඉස්සර කියමනක් තිබුණා කබලෙන් ලිපට වැටුණා කියලා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ පාලනය ගැන සරලවම කිව්වොත් ලිපෙන් කබලට වැටිච්ච තත්ත්වය තමයි තියෙන්නේ. සුමේද